අතඹල කද කතා බහට ඔයාව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ ලස්සනම ලස්සන හැන්දෑවක් බැහැගෙන යන ඉරේ පුංචියට එළිය වැටිලා තියෙනවා මේ ගස්වලට. ඕටම් කියලා කියන්නේ විශේෂයෙන්ම අප්‍රේල් මාසේ මෙල්බර්න් හරිම ලස්සනයි. ගස්වල තියෙන එක එක ජාතියේ පාට. ඒවට මේ විදියට හැන්දෑවේ ඉර වැටෙනකොට තවත් අමුතුම ලස්සනක් තියෙනවා. ඉතින් ඔන්න අපි අද මේ හැන්දෑවේ එළියට යනවා ග්‍රෝසරි බඩු ටිකක් අරගන්න කියලා. ඉතින් මං හිතුවා ඔයාලත් එක්කම යන්න කියලා. ගෙදර ඉඳලා චුට්ටක් යනකොට තියෙනවා පොඩි ටවුන්ෂිප් එකක්. ඉතින් එතන තියෙන සුපර් මාකට් එකට තමයි අපි ගියේ. ඉතින් මේ වීකෙන්ඩ් එකට මම නිකන් රෆ් අයිඩියා එකක් තියෙනවා මොනාද අපි කන්නේ බොන්නේ කියලා. ඉතින් ඒ අවශ්‍ය කරන දේවල් ටික අරගෙන එන්න කියලා තමයි අපි ගියේ. සිකුරාදටයි වීකෙන්ඩ් එකටයි අවශ්‍ය කරන බඩු ටිකක් අරන් එන්න කියලා තමයි අපි මේ හැන්දෑවේ ආවේ. ඉතින් ඔයාලගේ ප්‍රශ්න කීපයකටත් මම උත්තර දෙන්නම් කියලා කිව්වනේ. ඉතින් අපි ඉන්නේ කොහෙද කියලා අහලා තිබුණානේ. ඉන්න තැන නම ඒවා හරියටම ඉතින් YouTube වල regulations එක අපිට කියන්න බෑ. මම පුළුවන් විදිහකට කියන්න. මේ තමයි ඒ township එකේ තියෙනවා free library එකක්. ඒ කියන්නේ එකට memberships ඕනේ නැහැ. එතනින් පොතක් අපි කැමති එකක් අරගෙන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා කියවලා ආයි ගෙනල්ලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ළඟත් පොත් තියෙනවා නම් ගෙනල්ලා තියලා යන්න පුළුවන්. එතන වාඩි වෙලා කියවන්නත් පුළුවන්. එතන එක බෑග් එකක් ඉල්ලලා තියෙනවා. ඒක අරගන්නව නම් තව බෑග් එකක් එතනින් තියලා යන්න කියලා තමයි එයාලා කියන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි එදා හැන්දෑව ගෙවුනේ. මේ ඉතින් ඊට පහුව දවසේ උදේ ඇත්තටම 7:30 විතර මේ තමයි අපි පිටිපස්සේ ඉඳලා ගෙදර උඩ අහස ඒ පැත්ත වටපිටාව පේන හැටි බලන්නකො. මීදුම හරිම තද මීදුමක් තිබුණේ. ඇත්තට මේක අපිට දැනෙනවා ඇඟට. මේ ඉස්සරහ පැත්තේ බලන්න කඳු පන්ති මොනවත්ම පේන්නේ නැහැ. හරිම ඝන මීදුමක්. ඇත්තටම මට නුවර එළිය තමයි සිහියට ආවේ මේක දකින්නකොට. මම දැක්ක කමෙන්ට් එකක නංගි කෙනෙක් දාලා තියෙනවා එයත් උදේට පිදුරු තලාගල කඳ දිහා බලාගෙන තමයි තේක බොන්නේ කියලා. උදේම බුදුන් වැන්දට පස්සේ මම අපේ කොෆි එක හදන වැඩේ තමයි පටන් ගන්නෙ. ඉතින් මේක රිචුවල් එකක් වගේ මගේ දිනචරියාවේ හැමදාම උදේට තියෙන එකක්. මම මේක හරිම ආසාවෙන් කරන්නේ. උදේ මේ විදිහට චුට්ටක් එළියට ගිහිල්ලා වටපිට චුට්ටක් බලලා ඊට පස්සේ මගේ අතින් මම මගේ මහත්තයාට ඒ වගේම මට මුලින්ම හදන දේ අපිට ඒ කියන්නේ ආහාරයක් වශයෙන් ගන්න. ඉතින් ඒක නිසා ඒක මම හරිම ආසාවෙන් ඉවසීමෙන් තමයි හදන්නේ. ඒ වගේම මම මුළු දවසෙම සතිය පිහිටවා ගන්නේ මෙන්න මේ කෝපි එක හදන වෙලාවේ. ඉතින් ඒක නිසා ඒක මට හරිය වැදගත්. උගලන්ට හිතන ඇති මොකද්ද මේ කෝපි එකක් හැමදාම පෙන්වන්නේ කියලා. මට එහෙම තමයි දවස පටන් ගන්නෙ. ඉතින් ඒ හින්දා මට මේ විදිහටම වීඩියෝ එකක් පටන් ගන්න හිතෙනවා මං හිතන්නේ. ඉතින් ඔන්න මීදුමත් බලබල ඒක නිකන් චූටි වැහි බින්දු වගේ ළඟට පේනවා. මං ඉතින් ට්‍රයි කරා ඒක රෙකෝඩ් කරන්න ඒ විදිහට මට බෑ. ඒ වුණාට හරීම ලස්සන වෙනස්ම වෙනස් උදේ පාන්දරක්. ඉතින් මං සුපුරුදු විදිහට වැරැන්ඩ එක උඩට වෙලා කොෆි එක බිව්වා.
ඉතින් අපි මේ ඉන්නේ මෙල්බර්න්ම තමයි. ටිකක් නගරබද නෙවෙයි, ගම්බදම කියන්නත් බැ. මීට වඩා ලස්සන ගම්මාන මෙල්බර්න් වල තියෙනවා. මේ කඳුකර පැත්තට කිට්ටුව ඉන්නේ. ඉතින් රේන්ජර්ස් පටන් ගන්න හරිය තමයි. ඒකයි මං කඳු පාමුල කියලා කියන්නේ. දැන් ඔය අපි ඉන්න හරියට වඩා පල්ලෙහැයින් වගේ ඉස්සරහ තියෙන ගෙවල් පේන්නේ. ඒ ඉස්සරහ තියෙන නිම්නයක්. ඉතින් ඔන්න ඔය වගේ පරිසරයක තමයි ඉන්නේ. ඉතින් අපි මේ පැත්තට එන්න හේතුව තමයි සබර්බ්ස් වල ඉන්න අපි දෙන්නම වැඩි ආසාවක් නැහැ. මෙහි සබර්බ් ලයිෆ් එක ඇත්තටම අෆෝඩ් කරන්න ලේසි. මේ ගම්බද, එහෙම නැත්නම් කඳුකර, එහෙම නැත්නම් කැලෑ, බීච් ගාව තියෙන ඒරියාස් වලට වඩා. ඉතින් මේ පැතිවල ඒ ක්වොලිටි ඔෆ් ලිවිං හරි වැඩි. ඒ කියන්නේ අපි හුස්ම ගන්නේ පිරිසිදු වාතය, එතකොට ඉඩ පහසුව තියෙනවා, නිරන්තරයෙන් නීච එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මම ඔයාලව එක්කන් යන්නම්කෝ. මේ වටපිටේ තියෙන වෝකින් ට්‍රේල්ස් වලට හරිම ලස්සනයි ඒවයි. ඉතින් මේ දේවල් ගොඩාක් තියෙනවා. මටීරියල් දේවල් වලට දෙන වටිනාකම මේ පැතිවල හරි අඩුයි. ඉතින් ඒක තමයි වෙනස. ඉතින් අපි ආසාවෙන් හිටියේ. ඉතින් දැන් තමයි එන්න පුළුවන් වුණේ. අද උදේම මම මේ දවල් කෑම තමයි හදන්න හදන්නේ. අද උදේ මගේ මීල් ප්ලෑන් එකේ තියෙන්නේ චිකන් කරි එකකුයි කෝලිෆ්ලවර් පොටේටෝස් දාලා හදන කරි එකකුයි ගාඩන් සැලඩ් එකකුයි. ඉතින් මේ උදේම උයන්න හේතුව මට තව ටිකකින් ක්ලයින්ට් විසිට් එකක් තියෙනවා. ඔගලන් ගොඩක් අය දන්නවා. හැබැයි අද එකතු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මම කවුන්සල කෙනෙක් විදියට ඔස්ට්‍රේලියාවේ වැඩ කරන්නේ. ඉතින් මේ මාසේ මම ක්ලයින්ට් විසිට්ස් කීපයක් කරනවා. ඒ තමයි අන්තිමම ක්ලයින්ට් විසිට්ස් ටික. ඊට පස්සේ මම විසිටින් කරන්නේ නැහැ. ගෙදර තමයි ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක විතරයි කරගෙන යන්නේ. ඉතින් අද මට ඒකට යන්න තියෙන නිසා ගෙදර ආයතයි මටත් ඊට පස්සේ ආවට පස්සේ කෑම කන්නත් එක්ක කෑම ටිකක් හදලා තියෙනවා. අපි ඉස්සෙල්ලා ජීවත් වෙච්ච හරිය දැක්කනේ ඔයාලා. ඒ හරිය කිසිම වැරද්දක් නැහැ. හැම තැනටම ළඟයි. හැබැයි වාහන සද්ද, ඒ වගේම ඒ වාහන වලින් පිට වෙන කාබන් මොනොක්සයිඩ්, ඒව තමයි අපිට ආශ්වාස කරන්න තිබුණේ. ඉතින් එහෙම ඉන්න එක ඒ තරම්ම හොඳ නෑ කියලා හිතුවා. අපි බොහොම ටික කාලයකට තමයි ඒ පැත්තට ගියේ. අවුරුද්දයි මාස 9ක් හරියටම අපි හිටියේ. ඊට කලිනුත් අපි හිටියේ ටිකක් ගම්පද වගේ පැත්තක. පොඩි වැඩ ටිකක් තිබුණා. අපි හතර දෙනාගෙම අවශ්‍යතා ටිකකට තමයි අපි ටික කාලයක් ඒ තරම් නගරබදව හිටියේ. ඉතින් මේ චැනල් එක පොපියුලර් වෙන්නේ එහෙ ඉන්න කාලේ නිසා. ගොඩක් අය දන්නේ ඒ නගරාසන්නේ හිටියා කියලයි. ඉතින් ඔන්න කතාවෙන් කතාවෙන් උයලත් ඉවරයි. ඒ ගමම මං අස් කරලත් ඉවර කරනවා. ලන්ච් උයලා මම ඒව මැටි වළඳිම තමයි තියලා යන්නේ. මොකද දවල්ට කන වෙලාවට කෑම ටික හොඳට නැවුම්ම සමහරකට ලාවට රස්නෙට තියෙනවා. දැන් සීතල නිසා මේ දවස්වල ඉතින් තමයි චුට්ටක් සීතල වෙන්නේ. ඊට පස්සේ මම ගිහිල්ලා ෂව එකක් දාගෙන ලෑස්ති වුණා මගේ රස්සාවට යන්න. ඉතින් ඊළඟට ඔයාලා තව කමෙන්ට්ස් වල අහලා තිබුණ ප්‍රශ්නයක් තමයි මගේ වයස කීයද කියලා. අම්මෝ බර වයසක් වෙනවා දැන්. ඉතින් මේ මම ගෙවන්නේ මගේ ජීවිතේ 45 වෙනි මං සන්ධිය.
ඊට පස්සේ ඉතින් client confidentiality issues හින්දා මට ඒ දේවල් record කරන්න බැහැ. මං එනකොට හැබැයි හිතුවට වඩා වෙලාව ගියා. මේ හවස 3:00 මාරට විතර වගේ තමයි මම ගෙදරට ආවේ. දැන් මේ වෙලාව වෙනකොට ටිකක් මහන්සිහි. ඇයි හිතුවට වඩා ටිකක් වෙලාව ගියා? ඉතින් දැන් හදන්නේ පොඩි මී ටයිම් එකක් ගන්න. මොකද අද දවසේ මේක බැරි වුණානේ. ඉතින් ඒක හින්දා මං ආස කරන තේ එකක් හදාගෙන චුට්ටක් පැත්තකට වෙලා මී ටයිම් එකක් ගන්න. මේ විදියට කායිකව මානසිකව දෙකේම ටිකක් මහන්සි වෙන දවසකට මම බොන්නේ ගොඩක් වෙලාවට එක්ක ලැවෙන්ඩර් ටී, එහෙම නැත්නම් රෝස් ටී. ඉතින් දැන් මම අද රෝස් ටී තමයි බොන්නේ. මෙන්න මේ විදියට මේ ටී ස්මෙල් කරලා මොනෝhari දෙයක් හොඳ සුවඳක් ඒ වගේ දෙයක් විඳිනකොට මං කලබල වෙලා තිබුණොත් මගේ හිත හරි ඉක්මනට සතිමත් වෙනවා. මම මෙතනදී පුංචි දෙයක් කියන්න ඕනේ. මම දකිනව සමහරක් අය ඔය කඩෙන් ගේන රෝස මල් ගේනවනේ, අපි කඩෙන් ඔය මල් පෝච්චවලට දාලා තියන්න, අන්න ඒවා වේලලා තේ බොනවා. එහෙම නැත්තම් ගෙවල් වල ඔය වැවෙන වවන රෝස මල් කඩලා වේලලා ඒවා බොනවා. එහෙම හැම රෝස මලක්ම අපිට බොන්න බෑ. අනිත් එක තමයි විශේෂයෙන්ම කඩෙන් ගේන රෝස මල් වල පෙති කඩලා වේලලා බොන්න නම් ගන්න එපා. ඒවා ගොඩාක් පෙස්ටිසයිඩ්ස් ගහලා තියෙන්නේ. ඊළඟට මේ මල් කඩේ අයත් තව එක එක ಜಾති ඒවා මේ පෙති ටිකක් කල් තියාගන්න ගහලා තියෙන්නේ. ඒ සේරම යනවා ඊට පස්සේ වාගේ ඇඟට. ඉතින් ඒක නිසා ඒවා කරන්න එපා. ගොඩාක් රෝසස් තියෙනවා, හැබැයි එඩිබල් රෝසස් තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයයි, වර්ග සුළු ප්‍රමාණයයි. ඒක නිසා මේ හර්බල් ටීස් පාවිච්චි කරනකොට රෙකග්නයිස් තැන් වලින් ඒවා හොඳට විකුණන හර්බලිස් ලගින් ගන්න, එහෙම නැතුව දේවල් කරන්න එපා. ඒක ශරීර සෞඛ්‍යට ගොඩාක් අහිතකර වෙන්න ඉඩ තියෙනවා. දැන් ඉතින් ටිකක් පහසුවෙන් මගේ මී ටයිම් එක අරගෙන ගෙදර තියෙන පුංචි පුංචි වැඩ ටිකක් කරන්න තමයි හදන්නේ. මේ මී ටයිම් එක ගන්නකොට වැඩ කරන දවසක වැඩ ඇරිලා ගෙදර ආවට පස්සේ මම කරන්නේ මොකද දන්නවද? දැන් මගේ රැකියාව මනෝපදේශණයන. ඉතින් එතකොට මම ගොඩාක් බරපතල ප්‍රශ්න තියෙන කට්ටියක් තමයි අද හම්බ වෙලා ආවේ. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ දේවල් සමහරක් කරලාට මගේ ඔළුවට එනවා. එහෙම නැත්නම් මගේ ඔළුවේ සමහරක් කරලාට ගෙදර තියෙන මොන හරි ආරව තියෙනවා, මේව කරන්න ඕනේ, ඔය වගේ දේවල් එක එකේ වයින්නවා. ඉතින් එහෙම ඒ දේවල් ඔක්කොම එක මම මගේ හවස වරුව පටන් ගත්තොත් මගේ ඔළුව කම්මලක් වෙනවා. මට සතිමත්, හිමීට, හිත සංසුන් කරගෙන දේවල් කරන්න බැරුව යනවා. ඉතින් මේ මී ටයිම් එකේදී මම කරන දෙයක් තමයි විශේෂයෙන්ම වැඩ දවසට හවසට ඒ දේවල් ගැන හිතලා ඒක ඒ පරිච්ඡේදයටයි අයිති. ඒ කියන්නේ ඒක මගේ ක්ලයන්ට් කන්සල්ටේෂන් එකට අදාළ දෙයක්. ඒක නිසා ඒක මන් දැන් හිතන්න අවශ්‍ය නැහැ. ඊළඟට මොනා හරි තව ප්ලෑනින් තියෙනවා නම් ආයක මම දවස ආයේ මගේ ප්ලෑන් එක අරගෙන ප්ලෑන් කරන වෙලාවට තමයි හිතන්නේ. දැන් ඒක අවශ්‍ය නැහැ. ඔන්න ඔය විදිහට හිමීට හිතට චුට්ට චුට්ට දේවල් තේරුම් කරලා දෙන එක තමයි මේ වැඩ කරන දවසක හවසට මේ ගන්න බ්‍රේක් එකේදී මම කරන්නේ. එහෙම කරලා ඉවරුණාට පස්සේ ඇත්තට මේ දේවල් ඇවිල්ලා හිතට කරදර කරන්නේ නැහැ. දැන් මේ දේවල් කරනකොට මේ මගේ වූල් ජම්ප් එකක් අයන් කරන මේක හරි පරිස්සමෙන් කරන්න ඕනේ. ගොඩාක් සතිමත්ව කරන්න ඕනේ. ඉතින් මේ දේවල් ඒකටම විතරක් සිහිය යොමු කරගෙන නිවි හැනහිල්ලේ කරන්න අර වෙලාවමට උදව් වෙනවා. ඉතින් මම මේ වගේ දේවල් පිතාගන්නේ ඔයාටත් ඔයාගේ ජීවිතේ ස්ලෝ කරගන්න, සැනසෙල්ලක් උදා කරගන්න උදව් වෙන්න කියලා හිතලයි. ඉතින් ආයේ දවසක හම්බ වෙලා තවත් වැදගත් දෙයක් ගැන කතා කරමු. අදට ගිහිල්ලා ඉන්නම්. ඔයාට සුබම සුබ දවසක්.